අයිබෝවන්, ඉතින් ඔන්න අපි ආපෞචරයක් ඔබට ප්‍රමුඛ පෙළේ ආයතනවල ඉහළ වැටුපා වරපසද රහිත රැකියා බැර්තු රැසක් රැගෙන බිත් තිබෙනවා. ඉතින් ඔබ අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ඔබේ යහළු එහෙලියන්ට බලා ගන්නට මේ වීඩියෝ එක ෂෙයා කරන්නටත් අමතක කරන්නට එපා. ඉතින් වෙනදා වගේම අදත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක රැකියා බැර්තු ඔබ වෙනුවෙන් රැගෙන විත් තිබෙනවා. ඉතින් එහෙමනම් අපි ඔබට ජයෙන් ජය වේවා කියලා යොමු වෙමු අද දවසේ පළවෙනි රැකියා අබැර්තුවට. ඉතින් මෙන්න අපේ පළවෙනි රැකියා අබැර්තුව ජාත්‍යන්තර මට්ටමේ වැලිසර පිහිටි අප ආයතනයේ පසඳන් රැකියා අබැර් සඳහා දාල සුසුකම් මැතියගෙන් ආයදුම්පත් කැඳවනු ලැබේ. ඉතින් ඔන්න වැලිසර තියෙන ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක තමයි මේ රැකියා අබැර්තු තියෙන්නේ තොග පාලක. ඉතින් මේ සඳහා තුග පාලකවරෙක් විදියට මේ ආයතනයට සම්බන්ධ වෙන්න ඔබට මෙන්න මේ සූසුකම් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. සූසුකම් අපොස උසස් පෙළ සමත්වේ තිබීම, ඒ වගේම සේවා වැඩමුර වශයෙන් සේවය කිරීමට ඇති කැමැත්ත, එමෙස් ඔෆිස් පිළිබඳව මූලික දැනුම ඔබට තියෙන්නට ඕන, ඉංග්‍රීසි ලිවීමට, කියවීමට, කතා කිරීමට හැකිවීම. ඉතින් ඔන්න ඉංග්‍රීසි ලියන්න පුළුවන් වෙන්න ඕන, කතා කරන්න පුළුවන් වෙන්න ඕන, කියවන්න පුළුවන් වෙන්නට ඕන. සංවේදන සංවිධාන සහ සහයෝගිතා කුසලතා අමතර සුදුකමක් විදියට සලකනවා. ඒ වගේම එහෙ තනතුරේ පළපුරුද තිබීම සහ WMS SAP ERP පිළිබඳ දැනුවත් බව අමතර සුසුකමක්. මේ සොෆ්ට්වෙයා පිළිබඳව ඔබ දන්නේ නම් ඔබට මේ රැකියාවල් ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. ඉතින් ඔන්න ඔය සුසුකම් ඔබට තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔබ විසින්ම සකස් කරගත් අයදුම් පතක් 2023 පෙබරවාරි මාස 28 වෙනි දිනට පෙර පාසඳහන් විදුලි ලිපිනයට හෝ තැපැල් මගින් යොමු කරවීමට කටයුතු කරන්න එච්චරයි ඔබට තියෙන්නේ. මෙන්න විදුලි ලිපිනය තියෙනවා, මෙන්න තැපැල් ලිපිනය තියෙනවා, නම්බර 397 මීගම්පාර වැලිසර. ඉතින් විදුලි ලිපිනයෙන් එවන්න තියෙනවා නම් පහසුයි, විදුලි ලිපිනෙන් අමාරුයි නම් තැපැල් මගින් ඉතාම ඉක්මනින් 28 වෙනිදාට පෙර ඔබ මේ අයදුම්පත් යොමු කරන්න. 28 වෙනිදා වෙන විට අයදුම්පත් බාරගෙන අවසන්, ඊට පස්සේ ඔබ සමුක්ක පරීක්ෂණ සඳහා කැඳවාවි. ඉතින් මෙන්න අද දවසේ දෙවෙනි රැකියා අබැර්තුව. රැකියා අබැර්තුව තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ. ඉතින් ගාල්ල ප්‍රදේශයේ ඉන්න අපේ යාළුවන්ට ඔන්න හොඳ ආරංචියක්. ගාල්ලෙන් අපි රැකියා අබැර්තුව කෙනල්ලා තියෙනවා. ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විලා කළමනාකරණ ආයතනයක පහස පුරප්පාඩු තියෙනවා. විලාවක් කියන්නේ මොකද්ද? විලා කියන්නේ ඉතින් සංචාරක කර්මාන්තයේ යෙදිලා ඉන්න හැමෝම දන්නවා. ඉතින් සංචාරක කර්මාන්තයේ යෙදිලා නැති පළපුරුද්දක් නැති අය ඒ සංචාරක කර්මාන්තයේ ඉන්න කෙනෙක්ගෙන් විලා එකක් කියන්නේ මොකක්ද කියලා අහගන්න. ඉතින් මෙන්න මේ ගෙවතු පාලක දකුණු පළාත් විලා සඳහා තමයි මේ ගෙවතු පාලකවරුන් අවශ්‍ය වෙලා තියෙන්නේ. නේවාසිකව කටයුතු කළ හැකි ගෙවතු පාලනය පිළිබඳ මනා දැනුමක් ඇති අයකු වහාම අවශ්‍යයි. ඒ වගේම තියෙනවා ඔන්න විලා භාරකරු දකුණු පළාත් විලා සඳහා නේවාසිකව කටයුතු කළ හැකි පළපුරුදු විලා භාරකරුවෙකු කඩිනමින් අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරීමේ හැකියාව අතිරේක සුසුකමක් සේ සලකනවා. ඉතින් ඉංග්‍රීසි බැරි වුණත් ඔබට මේ රැස්සාවට එන්න බැරි කමක් නැහැ. ඉංග්‍රීසි භාෂාව හොඳින් පුළුවන් නම් ඒක අමතර සුසුකමක්. ඔබගේ ජීව දත්ත ඇතුළත් අයදුම්පත් වහාම පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට යොමු කරන්නට තමයි තියෙන්නේ. එක්කෝ තැපැල් කරන්න පුළුවන්, එම නැත්තම් විදුලි ලිපිනයට යොමු කරන්නට පුළුවන්. කෙසේ වුණත් ඔබ අයදුම් පත්‍රය ඔබ විසින්මයි සකස් කළ ගත යුත්තේ. ඔබේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කළා අලුත් ෆෝමැට් එක ලස්සනට වැදගත් විදියට ජාත්‍යන්තර විදියට ඔබේ අයදුම් පත්‍රය සකස් කරගන්න ළඟම තියෙන කමියුනිකේෂන් එකකට ගිහිල්ලා. ඉතින් එහෙම සකස් කරගත්තු ඔබේ අයදුම්පත් එවිය යුතු ලිපිනය මම දැන් ඔබට කියනවා. මෙන්න මේ ලිපිනයට තමයි ඔබේ අයදුම්පත් තැපැල් කරලා එවන්නට ඕනේ. හැකි විගසින් දවසක්වත් ප්‍රමාද වෙන්න එපා. අදම පුළුවන් නම් අදම ඔබේ අයදුම් පත්‍රය මෙන්න මේ පහත සඳහන් ලිපිනයට අපිට තැපැල් කරලා එවන්න. මෙන්න ලිපිනය. ලේකම් නොම්බර 43 ස්ටිල් පාර දංගෙදර ගාල්ල. ඉතින් එක්කම තියෙනවා විදුලි ලිපිනය. මේ විදුලි ලිපිනයටත් ඔබට එවන්නට පුළුවන්. ඔබ කැමති විදියකට හැකි විගසින් ඔබේ ආයුධම්පත් ආයතනයට ලැබෙන්නට සලස්වන්න. ඉතින් ඔන්න අද දවසේ අපේ රැකියා තොරතුරු අවසන් වෙනවා. ඉතින් ඔබ ආයතන ප්‍රධානීෙක් නම් ඔබට පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඔබේ
සේවස්ථානයේ තියෙන රැකියා බෑර්තු පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න ඒකට අපේ WhatsApp අංකයේ දිනවා 0712528176 අපේ WhatsApp අංකයට පණිවුඩයක් තියන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න හැමෝම දැනගනීවි ඔබේ ආයතනයේ තියෙන රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් ඔබට ජයින් ජය වේවා. අපි සමුගන්නවා යලිත් මෙවන් වැඩසටහනකින්. හමු වෙමු.